අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අපි කවුරුත් ආදරය කරන දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි රොඩ්නි වර්ණකුල කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රතිභාපූර්ණ කලාකරුවා මේ දිනවල වැඩිපුර ප්‍රේක්ෂකයන් අතරට එන්නේ නැහැ. ඉතින් කවුරුත් ආදරය කරන මේ රංගන ශිල්පියාගේ ජීවිතේ අපි නොදත් හරි අපූරු කතාවක් තමයි අපි ඔබ වෙත ගෙන එන්න හිතුවේ. දීර්ඝ කාලයක ඉඳලා ඔබ පුංචි තිරේ දකින්න නැහැ නේද? ඔව්, මම 2016 වසරේ ඉඳලා පුංචි තිරයත් එක්ක කටයුතු කරන්නේ නැහැ. එහෙම රංග නොපාන්න ඔබට විශේෂ හේතුවක් තියෙනවද? වර්තමානයේ වන විට දකින්න ලැබෙන බොහෝ ටෙලි නාට්‍යවල හැසිරීම වගේම ඒවායේ ක්‍රියාකලාපයන්ට මගේ රුචිකත්වයක් නැහැ. ටෙලි නාට්‍යවල තිබුණ රුචිකත්වය දැන් අඩු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉතින් ගුණාත්මක භාවයන්ගෙන් තොර නිර්මාණ බිහිවීමටත් ඒක එක හේතුවක් වෙනවා. වේදිකාව බොහෝ රංගන ශිල්පීන්ගේ තිබිරිගේ වෙනවා. ඒ වගේම තමයි සජීවී කලා රංගපීඨයක්. ඉතින් එදා සහ අද වේදිකාව අතර ඔබ වෙනසක් දකින්නවද? වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය ඉදිරියට ගලාගෙන යන්නේ බොහෝම හැලහැප්පීම එක්ක. ඒ වගේම තමයි ඉතින් අද වෙන විට වේදිකාව මුල් කරගනිමින් නිර්මාණ විශාල සංඛ්‍යාවක් බිහි වෙලා තියෙනවා. නමුත් එහිදී ගුණාත්මක භාවයේ නිහල නිර්මාණ බිහි වෙනවද කියන ගැටලුවක් තියෙනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් ලැබෙනවද, සැපයුමට ඉල්ලුමද කියලා හිතාගන්න බැහැ. අද සමාජයේ මිනිස්සු බහුතරයකට අවශ්‍ය නාට්‍ය තුළින් විහිළු දකින්න. ඒ නිසා ඉතින් බිහි වෙන බොහෝ නිර්මාණයන් තත්වයෙන් බාල නිර්මාණ විදිහට තමයි දකින්න ලැබෙන්නේ. ඒ අතර නිර්මාණාත්මක පෝෂණ ගුණය නිහල හාස්‍යජනක නිර්මාණත් තියෙනවා. ඒ දේ ඉතින් සමාජයේ පරිවර්තනයත් එක්ක සිද්ධ වෙන දෙයක්. වේදිකා නාට්‍ය පිළිබඳව අද මිනිස්සුන්ට තියෙන අල්ප දැනීමක්. ඔබේ ජීවිතේ වෙනස් කරපු හැරවුම් ලක්ෂයක් බවට පත්වන නිර්මාණ ගැනත් කියමු නේද? ලෝෂන් බුලත් සිංහල මහත්මයාගේ තාරාවෝ ඉගිලිති නාට්‍ය මගේ ජීවිතේ වෙනස්ම මගකට යොමු කරපු හරි අපූරු නාට්‍යයක්. එහි දර්ශනය 1981 වර්ෂයේදී සිදු වුණේ. මුළු රටක් මාව හඳුන ගත්තේත් ඒ නිර්මාණය හරහා. තාරාවෝ ඉගිලිති නාට්‍යයෙන් අනතුරුව අධ්‍යක්ෂකවරු මාව හොයාගෙන ආවා. දයානන්ද ගුණවර්ධන මහතාගේ නරිබෑනා නාට්‍යද මගේ ජීවිතයේ සුවිශේෂී සංදිස්ථානයක් වුණා. 1993 වර්ෂයේ ඉඳලා මේ දක්වාම අඛණ්ඩවම නරියාගේ චරිතය සඳහා රංගනයෙන් දායකත්වය මම ලබා දෙනවා. ඒ වගේම තමයි මේ අවුරුද්දට වසර 26ක් සම්පූර්ණ වෙනවා. ඉදිරියේදී නරියාගේ චරිතය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් මගේ ජීවිතේ එක්තරා හැරවුම් ලක්ෂයක් විදිහට දකින්න පුළුවන්. අද වෙන විට හාස්‍ය රසෝත්පාදනය සමාජ ජාලා මාධ්‍ය හෙවත් සයිබර් අවකාශය වෙත නැඹුරු වෙලා. ඉතින් මේ පිළිබඳ ඔබේ අදහසක් කියමු නේද? අලුත් තාක්ෂණ මාධ්‍ය එනකොට ඕනෑම සමාජයක් ඕනෑම ලෝකයක් ඒකට අනුගත වෙනවා. සෑම ක්ෂේත්‍රයකම පිරිසීට යොමු වෙනවා. කලාකරුවෝ තමන්ගේ නිර්මාණත් ඒ මාධ්‍යන් තුළින් ජනතාවට ලබා දෙන්න බලනවා. ඒක ගැටලුවක් නැහැ. නමුත් නිර්මාණවල ගුණාත්මක භාවය පිළිබඳව මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. සමාජ ජාලා තුළට ගුණාත්මක නිර්මාණ ලබා දුන්නොත් සමාජය වඩා හොඳ තත්ත්වයකට ගන්න පුළුවන්. සඳේලිය වගේ සංයුක්ත තැටිය ගැනත් යමක් කියමු නේද? ඔව්, සඳේලිය වගේ සංයුක්ත තැටිය මම කරන 2011 වසරේදී. ඒ මගේ කලා දිවියට වයස අවුරුදු 30ක් සම්පූර්ණ වීමෙන්. අර්ථවත් විදිහට සමරන්න ඕනේ නිසායි ඒක සූදානම් කළේ. මෙරට ප්‍රවීණ සංගීතඥයන් සහ ගීත රචකයන් බොහෝ දෙනෙක්ගේ දායකත්වයෙන් තමයි මම මේ සංවිධානය කළේ. නැවත සංයුක්ත තැටියක් කරන්න කිසිදු බලාපොරොත්තුවක් මට නැහැ. අපි දන්න විදිහට ඔබ දැන් 100 කෙනෙක් නේද? ඔව්, මගේ ලොකු දුව ප්‍රසංගිකා, එයාට චූටි දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. එයා වෘත්තියෙන් නර්තන ආචාර්යවරියක්. දෙවෙනි දුව සමාධි, ඇය වේශ නිරූපණ ශිල්පිනියක්. එකම පුතා ඉරෝන් උසස් පෙළ කරනවා. ඉදිරි කලා කටයුතු ගැන කියමු නේද? 2021 වර්ෂයේදී මගේ කලා දිවියට අවුරුදු 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් දින 5ක නාට්‍ය උළෙලක් කරන්න සැලසුම් කරන් ඉන්නවා. ඒ සඳහා මේ දවස්වල සූදානම් වෙමින් ඉන්නවා. අවසාන වශයෙන් රටේ සුවිශේෂී පරිණත කලාකරුවෙක් විදිහට සමාජයට කියන්න තියෙන මොන වගේ දෙයක්ද? අද සමාජයේ බොහෝ දෙනෙක් සැබෑ රසවින්දනය පහළ මට්ටමක තියෙන්නේ. මිනිස්සු ආතල් කියන දෙයට නැඹුරු වෙලා ඉන්නවා. ආතල් එක ඇතුලේ රසවින්දනය තියෙනවද කියන එක ගැටලුවක්. රසවින්දනය තුළින් මිනිසා ඉහළට ඔසවා තබනවා. ආතල් කියන දේ පළඟැටියන්ට වගේ මොහොතකට ලැබෙන දෙයක්. පසු ඒකෙ නැති ප්‍රතිඵලයක් නැහැ. ඒ වගේම තමයි ඉතින් රසවින්දනයේ පැවැත්මත් දීර්ඝකාලීනයි කියලයි එතුමන් අවසානයේ පවසලා තිබුණේ.
අපගේ චැනලේ තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට අමතක කරන්න එපා.